සියලු බැතිමතුන් පිළිගන්නා අතර අපේ නවාතැන සඳහා යාමට ආරම්භක ස්ථානය ලෙස රුවන්වැලි සෑය අසල රතගාල අපි යොදාගෙන තියෙනවා. ඔබ දකින්නේ එතනින් ඉදිරියට යන කුඩා රතගාලක්, ඒ අසලත් තව දක්නට ලැබෙනවා. අපි යන්නේ බසවක්කුළම වැව දෙසට. බසවක්කුළම වැව බන්ටගෙන් ථූපාරාමය දෙසින් එන ඔබටත් මේ මාර්ගයට පිවිසිය හැක. වං අත පැත්තට හැරි පොකුණ තුන පැත්තට අපි ගමන් කරන්නේ. ඉදිරියනොත් අපි වං අත පැත්තට හැරි ගමන් කරනවා. ඉදිරි දක්නට ලැබෙන ඔබට කෞතුකාගාරය. ඉදිරියේ දක්න ලැබෙන වටරවුමක්. ඒ වටරවුමෙන් ඔබට පිවිසෙන්න පුළුවන්. මිරිස වැටිය දෙසින් පැමිණෙන විට ඔබට මේ වටරවුමෙන් පැමිණෙන්න පුළුවන්. ඔබ දැන් දකින්නේ එම වටරවුම. එම වටරවුමෙන් අපි යනවා සඳුරු සෑය දෙසට. සඳුරු සෑය දෙසේ ගමන් කරන අතරතුර ඔබට බුරුම පන්සල දෙක ගත හැක. ඒ අසලින් ශ්‍රීමා බෝධියට පිවිසෙන මාර්ගය දෙසින්ද ඔබට මේ මාර්ගයට පිවිසිය හැක. සඳහිරු සෑය අසලින්ද ඔබට මේ මාර්ගයට පිවිසිය හැක. ඔබ ඒ දුටුවේ ශ්‍රීමා බෝධි පිවිසුම් මාර්ගය සඳහිරු සෑය. ඒ අසලින් අපි ගමන් කරනවා. ඔබට ඉදිරියේ දක්නට ලැබෙනවා ඉසුරුමණිය දෙසින් ඔබට මේ මාර්ගයට පිවිසිය හැක. ඔරලෝසු කණුවක් දකිනවා. එම ඔරලෝසු කණුව කෙලින්ම ඉදිරි පාරේ භික්ෂු විශ්වවිද්‍යාල පාරයට අපි ප්‍රවේශ වෙනවා. දැන් අපි භික්ෂු විශ්වවිද්‍යාල පාරට ප්‍රවේශ වෙනවා. අපි මදක් ගමන් කරන විට දක්න ලැබෙනවා භික්ෂු විශ්වවිද්‍යාල නේවාසිකාගාරය. ඔබ දුටුවේ භික්ෂු විශ්වවිද්‍යාල නේවාසිකාගාරය. මේ පාරේ ගමන් කරන විට උර දක්නට ලැබෙනවා පාර හරහා ගමන් කරන්න ඕන වං ඇත පැත්තට අනුරාධපුර නව නගරය. පාර හරහා ගමන් කිරීමේදී දකුණු අත පැත්තට අනුරාධපුරින් පැමිණින් අනුරාධපුර කොළඹ මාර්ගය, අනුරාධපුර කුරුණෑගල මාර්ගය, අනුරාධපුර මහනුවර මාර්ගය, අනුරාධපුර පුත්තලම මාර්ගය. මේ මාර්ග සියල්ලෙම මේ දීප්ති ඉන්ධන පිරවුම්හල විශ්ව විශ්වවිද්‍යාලයේ අසල තියෙන දීප්ති ඉන්ධන පිරවුම්වලට පැමිණිය හැක. අපි දැන් ඔබ දීප්ති ඉන්ධන පිරවුම්වල එතනින් මීටර් 100ක් විතර ඉදිරියට කාපට් පාරේ දීප්ති ඉන්ධන පිරවුම්වල අසලින්ම ගමන් කර කුඩා පාලමක් ඔබ පසු කරා. ඊට එහෙන් දැන් ඔබ ගමන් කරන ඔන්න ඔබ දුටුවේ ගුරුපාර තාපය දෙසින් මීටර් 50ක් පමණ ගමන් කළ විට මේ නවාතන දක්වන ලබන්න පුළුවන් ප්‍රදේශයේ අඩුම මිලට ඉතාම කෙටි දුරක් දක්වන ලැබෙන්නේ. අපේ දුරකථන අංකයේ 0.7510.88.74.